ආදරෙන් සාදරෙන් ඔයාව අදත් පිළිගන්නවා ඔන්ලයින් හෙල්ප් ස්ටුඩියෝ එකට. අද අපි කතා කරන සූදානම් වන්නේ YouTube එක ගැන. YouTube එක කියලා කියන්නේ ගොඩක් ලොකු දැනුමක් ලබා ගන්න පුළුවන් ලොකු වීඩියෝ අවකාශයක්. මේක අපිට පාවිච්චි කරන්න පුළුවන් අපි දන්න දැනුමක් ලබා ගන්න, අපේ දැනුම අලුත් කරගන්න, දැනුම වැඩි දියුණු කරගන්න YouTube එක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේමයි YouTube එක අපිට ආදායම් මාර්ගයක් බවට පත් කරගන්න පුළුවන්. මම 2007 දී ඔන්ලයින් හෙල්ප් ස්ටුඩියෝ එකෙන් ආට වීඩියෝ එකක් කරලා පෙන්නුවා කොහොමද YouTube account එකක් හදාගන්නේ, ඒ හදාගන්න account එක කොහොමද අපි AdSense account එකක් එක්ක connect කරන්නේ. අන්තිමට AdSense ලියුම ගෙදරට එනතන දක්වාම ඔයාලට මම පැහැදිලිව පියවරෙන් පියවර කතා කරා. ඒ අපි කතා කරේ 2017 අවුරුද්දේ. හැබැයි 2010 2019 අවුරුද්ද දක්වා එනකොට අපේ කතා කරපු සංසිද්ධිය, අපේ කතා කරපු ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම order එක වෙනස් වෙලා තියෙනවා. ලොකු ලොකු අලුත් වීම් සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මම හිතුවා ඔයාට ගොඩක් වැදගත් වෙවි කියලා 2019 අවුරුද්දට ගැලපෙන්න කොහොමද ඔයා අලුතම YouTube channel account එකක් හදාගෙන ඒ account එක monetization enable කරගෙන තන දක්වාම, ඒ කියන්නේ account එකට AdSense account එක connect කරලා monetization enable කරගෙන තන දක්වාම අරන් යන්න ඕන කියලා ඔයාව දැනුවත් කරොත් එහෙම ඒක ඔයාට තනියම දිනුවනවා නම්, තනියම වැඩක් කරලා තනියම YouTube channel එකක් හදාගෙන ගොඩියන්න හිතනවා නම් ගොඩක් වැදගත් වෙයි කියලා. එහෙනම් දැන් මේවා සම්බන්ධ වෙන්නේ online help studio එකත් එක්ක. තාම අපිය subscribe කරලා නැත්නම් දැන්ම subscribe button එක ඔබන්න, මමතක නොකර bell icon එකත් ඔබන්න. එහෙනම් අපි අද වැඩේ පටන් ගමු. තාක්ෂණය ගැන අලුත් දේවල්, online money tips, YouTube ගැන, Facebook ගැන, මේ හැමදේම ගැන ඔයාලා දැනගන්න පුළුවන් ලංකාවේ එකම channel එක තමයි online help studio කියලා කියන්නේ. අපි දැන් මේ දේවල් ටික කතා කරා. අපි දැන් එහෙනම් පටන් ගමු වැඩේ කරන්න. මුලින්ම එහෙනම් අපි හදමු YouTube account එකක්. මේක මේ YouTube account එක මම දැන් කරන්න දන්නේ මුලයි දම්ම. ඒ නිසා මේ YouTube account එක ඔයාගේ මේත කලින් YouTube account එකක් හදපු නැති. අලුත්ම Google account එකක් නම් වැඩේ ලේසි කරගෙන යන්න. මම මෙතන ගිහිල්ලා Google කියලා search කරා. මේක මෙහෙමයි තියෙන්නේ. තමන් මේත කලින් account එකක් හදලා තියෙනම්, ඒ කියන්නේ මේත කලින් හදපු YouTube account එකකට Google AdSense දාගන්න විදිය මම පස්සේ කතා කරන්නම්. අද අපි මේ කතා කරන දන්න 2019 අලුත්ම කන්ඩිෂන් අනුව, ඒ කියන්නේ 2010 2019 අනුව අලුත්ම කන්ඩිෂන් එක අනුව කොහොමද අපි YouTube account එකක් හදාගෙන ඒ YouTube account එකට අපි Google AdSense active කරගන්නේ කියලා. මෙතන දැන් මගේ Google ගිහින් තියෙනවා. මම මෙතන sign in වෙන්න හදන්නේ. දැන් මෙතන මට පෙන්නනවා මට තියෙන මට පුළුවන් මගේ තියෙන Google account වලින් මට තියෙන වගේ කැමති Google account එකක් දාලා බලන්න. පේන තේ වාට interface එක සම්පූර්ණ වෙනස් වෙලා තියෙනවා. කලින් තිබුණේ මේ විදිහට නෙමෙයි Google එකේ log එක, දැන් interface එක දැන් සම්පූර්ණයෙන්ම يعني අලුත් change එකත් එක්ක තමයි 2019 අවුරුද්ද නැවට මේ Google එක යන්නේ. හරි, මම දැන් මගේ Google account එකට log වුණා. දැන් මම හදන්නේ මගේ Google account එකෙන් මුලින්ම මම හදන්නේ මෙතන. අපි දැන් මුලින්ම දැන් කතා කරමු YouTube එක. එහෙනම් මුලින්ම හදාගමු අපි YouTube account එක. එහෙනම් මම මේක මෙතන Google එකේ features ටික click කරලා YouTube select කරනවා. දැන් මාව redirect කරනවා Google එකෙන් google.com එකෙන් YouTube එකට. දැන් මම ඉන්නේ youtube.com එකෙන්. මේ YouTube account එක මම මේකට කලින් මෙතන මේකම YouTube account එක පාවිච්චි කරන්නේ නැහැ. මේකට මෙල මේකට මම මේක මොකුත් එහෙම දාන්න මොකුත් YouTube account එකේ දර මේ mail එක පාවිච්චි කරපු එකක් නෙවෙයි. දැන් මේ තියෙන original account එක. දැන් මෙතන මම මේ උඩ තියෙන profile click කරලා, يعني අපි දැන් මෙතන මේ තියෙන අපේ profile picture එකනේ. මේක click කරලා මම මෙතන my channel යනවා. මයි channel ගිය ගමන්ම දැන් මෙතන වෙනස් දෙයක් වෙන්නේ. දැන් අපි 2010 අපිට වඩා ආඩර් මගේ පටන් වීඩියෝ බලන්න 2017. ඒ කියන්නේ 2017 අන්තිම අපි ඒක 2016 අන්තිම අපි කරන වීඩියෝ එකේ තිබුණේ මෙතන කෙලින්ම මේ ඔප්ෂන් එක විතරයි. වෙන මොකුත් ඒ කියන්නේ මේ ඔප්ෂන් එකත් එක්කම අපිට ඒ කියන්නේ අනිත් අපි කතා කරන විදිහට brand account එකට ඔප්ෂන් එක YouTube brand account හදන ඔප්ෂන් එක තිබුණා. ඒත් ඒක ඇත්ත ලොකුවට දිනුවක් ලැබුණේ නැහැ.
එන ලොකු පෙච්චලතාවයක් තිබුණේ නැහැ. හැබැයි දැන් එනකොට 2019 වෙනකොට අපිට කතා කරන්න පුළුවන් මේ කතා කරන විදිහේ YouTube brand account එකක් හදන්න. දැන් අපි ගිය අවුරුද්ද කරේ, ඒ කියන්නේ 2017 කරේ මෙන්න මේ විදිහට මේ account එක ආවට පස්සේ මම create channel දින වැඩේ කරන් ගියා. එතකොට උනේ අපි Google account එක හදමු personal details. ඒ කියන්නේ මම චම්දිකසුන් කියලා දෙන්නේ. මම Google account එකේ දුන්න personal details ඒ දෙන්නේ. ඒ Google account එකේ දුන්න personal details එහෙමම මෙතන මේ අපි YouTube එකේ අපි එවනවා මෙතන create channel දුන්නකවා. හැබැයි අද අපිට වෙනස් කරන්න පුළුවන් මේ දේවල්. ඒ කියන්නේ අපේ Google account එකේ තියෙන දේවල් මම කියන්නේ මෙතන චන්දිකසුන්නේ Google account එකේ තියෙන චන්දිකසුන් නම් හැබැයි මට පුළුවන් මේක Google account එක කොහොම තියාගෙන මගේ business account එකක් විදිහට වෙනම separately මගේ data information personalize කරගෙන වෙනම YouTube channel එකක් run කරන්න යන්න පුළුවන්. මම නම් මේ කියadata දන්නේ ඒක option එකට කියන්නේ YouTube එකේදී අපි brand account එකක් හදනවා කියලා. අපි කතා කරමු brand account එකක් හදන එකේ normal account එකක් හදන එකේ වෙනස මොනවද? brand account එකෙන් තියෙන වාසි මොනවද? ඔය brand account එකක් හැදුවොත් එහෙම ඔයාට වාසි ගොඩක් තියෙනවා personal එකකට වැඩිය. මෙතන මට brand account එකක් නම දෙන්න කියනවා. මම නම දෙනවා. ඔන්න නෙක්ස්ට් ඉංග්‍රීසි කියන නම brand account එකේ මංගු personal account එක වෙනසක් තියෙන එක. brand account එකේ මොනවද තියෙන වෙනස්කම්? ඔය brand account එක කරොත් එහෙම ඔයාට brand account එකක් සාමාන්‍ය normal account එකේදී පළවෙනි දේ තමයි ඔයාට personal information වගේ ආරක්ෂා කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාගේ සාමාන්‍ය personal එකේ තියෙන information මෙතන personal information පෙන්වන්නේ නැහැ brand account. දැන් මට මේ කෙලින්ම separately වෙනස් නමක් මම මෙතන දුන්නේ. හැබැයි මේ නම මේ මං දැන් දුන්න separate නම මෙතන කොයි වෙලාවක මගේ profile එක appear වෙන්නේ නැහැ. ඒ නිසා ඒක සාමාන්‍ය personalize කරගන්න තමන්ගේ පෞද්ගලිකත්වය privacy එක use කරගන්න ආරක්ෂා කරගන්න ගොඩක් හොඳ option එකක්. ඒ විතරකුත් නෙමෙයි අපේ brand account එකක් හැදුවොත් එහෙම තවත් දේවල් තියෙනවා. පරිවෙන්ගේ තමයි ඔය brand account එකෙන් පස්සේ ඔයාට පුළුවන් ඔයාගේ YouTube channel එකට users-ලා add කරන්න. ඒ කියන්නේ users-ලා ඔයාගේ developers-ලා විදියට එහෙම නැත්නම් ඔයාගේ channel එකේ owners-ලා විදියට ඒ විදියට ඔයාගේ channel එකට add කරගන්න පුළුවන්. ඒ කියන්නේ අර FB එකේ Facebook එකේ සම්බන්ධ වෙන page එකක් කරනකොට page එක වල admin වෙන්න පුළුවන්. admin වුණාට පස්සේ editors add කරගන්න පුළුවන්. ඒ වගේ කෙනෙක්. ඒ වගේ ඔයාට add කරගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවනේ. අන්න ඒ විදිහටම ඔයාට අපි මේ කතා කරන විදිහ brand account එකක් හදුවොත් YouTube brand account එකක් හදුවොත් පස්සේ පහසුවෙන් ලේසියෙන්ම හැමදේම අර මං කලින් කිව්ව විදිහට අලුතෙන් add කරගන්න පුළුවන්. මං හිතන්නේ ඒක ලොකු වැදගත්කමක් වෙයි. ඔයාට channel එකක් කරගෙන යනකොට ඔයාගේ channel එකට 3-4 දෙනෙක් එකතුලා 4-5 දෙනෙක් එකතුලා channel එක කරගෙන යනවා නම් ඔයාගේ ඔක්කොම යාළුවෝ ටික කිසි ප්‍රශ්නයක් නැතුව එක YouTube channel එකකට වට එකතු කරගන්න පුළුවන්. අනිත් වැදගත්ම දේ තමයි ඒක ගොඩක් වාසියක් වෙනවා. ඔයාට ඔයාගේ channel එකෙන් ඉස්සරහට වගෙනවා channel එකත් එක්කනකොට AdSense එක ගන්න යනකොට AdSense active කරන යනකොට එකක් හදලා අනිත් ඔක්කොම ටික එකට add කරගත්තා නම් වැඩේ ලේසියෙන් පහසුවෙන් මේක කරගන්න පුළුවන්. හරි. දැන් මගේ YouTube brand account එක මෙන්න මේ විදියට හැදුනා. දැන් මේ වැඩේ ඉවරයි. දැන් අපි කතා කරන්න හදන්නේ ඉස්සරහ වැටි කරන් යන්න ඕන. දැන් මෙතන මම ආයෙත් මෙතන ක්ලික් කරලා මට ක්ලික් කරනවා profile ඉන්ස්ටික් එක. මෙතන මට profile ඉච් ක්ලික් කරන්න පුළුවන්. මම මෙතන ක්ලික් කළා යනවා මෙතන YouTube studio. දැන් මෙතන මම යන්නේ YouTube එකෙන් හඳුන්වාද 2019 දී ලොන්ච් කරන එකද. දැන් තමයි ලොන්ච් එකදී බෙටා version එකක් තියෙන්නේ. 2019 දී මේක අපිට ටෙම්පරරි කියන්නේ අපිට ඕන නම් ක්ලාසික් view එකේ ඉන්න පුළුවන් නැත්නම් මේ අපිට කියන මොඩර්න් view එකට යන්න පුළුවන් දෙකෙන් එකක් තෝරගන්න පුළුවන්. මම දැන් මේ යන්නේ මොඩර්න් view එකේ ස්ටුඩියෝ ඔප්ෂන් එකට. මගේ නම් සාමාන්‍ය පෞද්ගලිකව මේ සම්බන්ධයෙන් මේ ඔප්ෂන් එක සම්බන්ධයෙන් මගේ ලොකු කැමැත්තක් නැහැ. කොහොමද තාමත් ආසයි මගේ පරණ කියන්නේ පරණ ඔකේ පරණ විදියට කරගෙන යන කියන්නේ පරණ විදියේ සෙටප් එක පරණ විදියේ අපියරන්ස් එකත් එක්කම YouTube එක වැඩ කරන්න. ඒ නිසා මම මෙතන ක්‍රියේටර් ක්ලාසික් ගිහිල්ලා මෙතන මම ස්කිප් කරලා යනවා මම පරණ විදියට. මේකට මට ලේසි වැඩි කරගන්නත් ලේසි වැඩ පහසුයි. මගේ අනික ඉන්ටර්ෆේස් එකත් එක්ක යූසර් ෆ්‍රෙන්ඩ්ලි. ඒක ඉන්ටර්ෆේස් එක මට හරිම ලේසි වැඩි කරගෙන යන්න. ඒ නිසා මම පරණ විදියටම ගත්තා. දැන් මෙතෙන්ට ගිහිල්ලා මෙතන ඔය ක්ලික් කරන්න ඕනේ මේ channel කියන එක. channel කියන එක ක්ලික් කරලා ඔයාලා ඒකට මෙතන දැන් මගේ ඉඳලා තියෙනවා verify වෙලා තියෙන්නේ. මෙන්න මේ මගේ මෙන්න මේ මගේ option ටිකක් එනවා. දැන් මෙතන මගේ තියෙන්නේ monetization කියන එක ineligible වෙලා. ආ මෙතන කරන්න ඕනේ මෙතන ගියා මේ advance. advance කියන එක ක්ලික් කරලා දැන් advance.
වෙනදින ඇක්වෙන්ස් තංගිර වලදින රට ඇඩ්වාන්ස් දෙම තියෙන්නේ. හරි. දැන් කරන්නේ මේකයි වා. දැන් මෙහෙමයි. මම මේ කියන්නේ කඩාල වෙන්නේ පළවෙනි එක ශ්‍රී ලංකාවේ ආ ඉන්නවා නම් විතරයි. මම දන්න මගේ වීඩියෝස් බලනවා කියලා මගේ රටේ ඉන්න යාළුවොත් ඕගොල්ලොන්ට මේක අදාළ වෙන්නේ නැහැ. මම ලිස්ට් එක දාන්නම්. අවේලබල් කන්ට්‍රි ලිස්ට් එක දාන්නම්. ඒ ලිස්ට් එකේ වාගේ රට. ඒ කියන්නේ මම දාන YouTube AdSense available country list එකේ වාගේ රට නැත්නම් විතරක් ඔය මේ ඔප්ෂන් එක පාවිච්චි කරන්න. හරි. දැන් අපේ ලංකාව කියන එක YouTube available list එකේ නැහැනේ. ඒ නිසා අපිට මෙතන සිද්ධ වෙනවා වෙනත් රටක් පාවිච්චි කරන්න අපි වැඩේ කරගෙන යන්න. මම මෙතන United Kingdom දෙන්නේ නැහැ. මම අපේ 2017 හදනකොට United Kingdom තමයි මේකට දුන්නේ. හැබැයි පොඩි ප්‍රශ්නයක් කරගෙන United Kingdom වල අලුත් ඇක්ට් එකක් සම්මත කරනවා ඒගොල්ලෝගේ පාර්ලිමේන්තුවේ. ඒ ඇක්ට් එකත් එක්ක මේ කියන අපි මේ ඩේටා එක සමහර YouTube online ඩේටාත් එක්ක ලොකු ප්‍රශ්නයක් ඇති වෙයි කියලා YouTube එකේම බලාපොරොත්තු වෙනේ කියලා මම දැක්ක ආටිකල් වගේ ගිහින් තිබ්බා. ඒ නිසා මම නිකන් දැනගෙන ප්‍රශ්න දාගන්න අවශ්‍ය නැති නිසා කෙලිම මම මෙතන දෙන්නේ අද USA එකක් විදියට. USA එකක් දීලා මෙතන අපිට පුළුවන් keywords. මොනවද මේ keywords කියන්නේ? කියන්නේ channel එක වැදගත්ම දෙමේ keywords කියන එක. ආ දන්නවා සාමාන්‍යයෙන් අපි channel එකක් කරා පස්සේ වැඩිම අපිට අවශ්‍ය මොකද්ද channel එක හැමෝම අතර තියන්න. channel එක හැමෝම අතර තියන්න නම් ඔයා මෙතන වැදගත් විදිහ හැමෝන්ටම යන්න පුළුවන් විදිහ keywords දෙන්න ඕන. ඒ keywords දෙන ප්‍රමාණය මත ඒ keywords වල බලපෑමක් තමයි තීරණය වෙන්නේ. ඔයාගේ channel එක කොච්චර හොඳට users ලා අතරට appear වෙනවද කියලා. ඉතින් වැදගත්ම දේ මෙතන හොඳට හිතලා බලලා Tamanට ගැලපෙන විදිහට හොඳ keywords ටික දෙන්න. මම නිකන් මෙතන නිකන් දැන් දෙක තුනක් type කරන්න. type කරන්න ඕනේ මේ වගේ උඩු යුගලකම ඇතුලේ. අන්න දෙකක් type කරා. ඒ ටික type කරා එහෙමම දැන් මෙතන අපි දුන්නා මොකද්ද? save කියලා. ඔයාලා මෙතන මේ Google Analytics property tracking ID එක ගැන ඊළඟ වීඩියෝ එකේදී මම කියන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා ඒ ගැනත් ආයෙත් ඉක්මනටම දැනගන්න පුළුවන්. හරි. දැන් එතන අපි කරා වැඩේ. දැන් අපි යමු status and features and data. හරි. අනේ දැන් ඔයාට තියෙනවා කලින් ඔයාට මතක ඇති අපි තිබුණ මොකද්ද? eligible නෑ ineligible කියලා තමයි තිබෙන්නේ. දැන් ඔයාට තියෙනවා eligible ඔයාට එක enable කරගන්න පුළුවන් කියලා දැන් පෙන්නන. දැන් කරන්න තියෙන මෙච්චරයි. මෙතනට ගියා මේ enable කියන එක click කරන්න. enable කියන එක click කර ගමම්ම ආව redirect කරනවා YouTube එකෙන් ආගේ YouTube monetization tab එකට. දැන් ඔයාට කලින් අතට තිබුණ tab වලින් අලුතෙන් tab එකක් ඉදර open වෙනවා YouTube monetization tab. දැන් මම මේ ඉන්නේ YouTube monetization tab එකේ. දැන් මෙතන වාර තිනවා monetization not enable. දැන් අපි account monetization enable කරලා නැහැනේ. අර හොඳට මතකයි 2017 නම් අපිට මෙච්චර මේ apply for monetization මෙච්චර මේ ලොකු කන්ඩිෂන් ගොඩක් තිබුණ නැහැ. හරිම පහසුවෙන් ලේසින් YouTube monetization කරගන්න පුළුවන්කම තිබුණා. හැබැයි දැන් අපිට එහෙම කමක් ලැබෙන්නේ නැහැ. මෙතන පැහැදිලිවම කියනවා ඔයාලට apply කරනවා monetization enable කරගන්නවා නම් ඔයාට අවුරුද්දක් ඇතුළත කියන්නේ මාස 12ක් ඇතුළතදී ඔයාගේ subscriber account එක 1000ක් වෙන්න ඕන. 1000ට වැඩි වෙන්න ඕන. ඒ වගේම watching hours අවුරුද්දක් ඇතුළතදී 4000ක් වෙන්න ඕන. අය 4000ක් වෙන්න ඕන. හරි. දැන් ඒ ටික හිම තියෙද්දි නම් මේක මෙතන ටික apply කරන් යමු අපි. මෙතන මාර්ජින් start click කරන්න. start click කර ගමන් දැන් ඔයාලා මෙතන එනවා YouTube partner program එකකින් අපිට දෙන agreement එක එක I accept දෙන්න. මේ තියෙන සාමාන්‍යයෙන් අපි කියන්නේ මේ YouTube partner program එකේ මේ අපේ terms ටික මේ accept කිරීම කරපේක අපි කන්ලොඩ් කරා වඩ මතක ඇති කිසි ප්‍රශ්නයක් නැහැ. මේ දේවල් ටික නම් වෙනස්සල නැහැ. මේ terms වෙනස් වුණාට මම කිව්වේ යන schedule එක වෙනස්සල නැහැ. දැන් ඔයාලා තියෙන sign up for AdSense. දැන් මේක තමයි වැදගත්ම. දැන් අපි මෙතන හදන්නේ අපේ AdSense account එක හදන්න. දැන් මෙතන අපි create a new AdSense account හරි පාරණ එකට connect කරන්න තමයි හැත්ති හදන්නේ. දැන් මම මෙතන ඔයාට දැන් ඔයා මෙතන ඔයාට මම කියන්න හදන ඕනේ කොහොමද කරන්න කියලා. ඒ නිසා අපි වෙන අලුත් account එකක් හදන විදිය කරලා බලමු. දැන් මෙතන you will be redirected to AdSense account කියලා දිනවා. දැන් මෙතන redirect කරන්න පුළුවන් කියලා දිනවා. මෙතන මම next දෙනවා අපි අලුත් AdSense account එකක් හදමු. දැන් මම මෙතනින් කෙලින්ම redirect කරනවා AdSense account එකට. ඒ කියන්නේ Google AdSense account එකට මට ඒකට log වෙන්න කියලා. සාමාන්‍යයෙන් Google AdSense account ගැන තමයි දැනගන්න මට තියාගන්න. ඔයාට legally විදියට ඒ කියන්නේ ඔයාට සාමාන්‍යයෙන් legal එක කියන්නේ අනිවාර්යයෙන්ම YouTube AdSense නැත්නම් Google බරද කරන Google AdSense account ඔයාට තියාගන්න පුළුවන් එකයි. ඒ Google AdSense account එක තමයි ඒකට ඔයාට බලන YouTube connect කරන්න
ආට ඔන්න වගේ ආටිකල් තියෙනවා නම් ඔයගේ YouTube publish කරනවා website තියෙනවා website add කරන්න ඔයාලා දව තියෙනවා Google app එකක් Android app එකක් use කරනවා ඔකට app එකේ Android app එකේ ad bump එක add කරන්න පුළුවන් ඒ වගේ ඔයාලට හැම feature එකක්ම එකට add කරගන්න පුළුවන් හැබැයි වැදගත් දේ මොන දේ කරත් ඔයාට හදන්න පුළුවන් මොකද්ද ඒක Google AdSense account එකක් විතරයි එක address එකට කියන්නේ address එකට වැඩි යතන එක නමට ඔයාගේ නමට ඔයාගේ නමට හදන්න පුළුවන් Google AdSense account එකක් විතරයි සමහර අය කියාවි මම දන්න කට්ටිය ඉන්නවා Google AdSense account දෙක තුනක් තියෙනවා කියලා යාගේ නමට හරි තියෙන්න පුළුවන් හැබැයි කොයිම වෙලාවක හරි ඔය එකම IP address එකේ නැත්නම් එකම ලැප් එකකින් හරි එකම ෆෝන් එකකින් හරි ඔය Google AdSense account දෙකටම log වුණොත් එහෙම ඒ log වුණ ලාවක Google එකෙන් ඔයාව determine කරන දැන් detect කරොත් එහෙම ඔයා එකම IP එකකින් add වුණා කියලා log වුණා කියලා එතකොට ඔයාට අර වා හම්බ කරපු ටික එහෙම ඊර දාගෙන මිසක් account එකක් close කරලා දාලා ඔක්කොම ටික කරලා දාලා පැත්තකට බලන්නේ නැතුව තියෙන්නේ ඒක නිසා හොඳම දේ අනිවාර්යෙන් මතක තියාගන්න ඔයාට හදන්න පුළුවන් එක Google AdSense account එකක් විතරයි. ඒකට ඔයාට පුළුවන් කිසි ප්‍රශ්නයක් නැතුව ඔයාගේ ඔක්කොම දෙන Google products ටික කිසි ප්‍රශ්නයක් නැතුව මේ account එකට ඔයාට add කරගෙන use කරන්න පුළුවන්. ඒ ප්‍රශ්නයක් ඇත්තේ නැහැ. හරි. දැන් මෙතන මම ඉන්නේ. දැන් මෙතන කෙලිම මම අපි දැන් හදපි දැන් මෙතන මගේ US account එක පෙන්නනවා. මෙතන මෙයා දැන් මෙතන සාමාන්‍ය පෙන්නන්නේ මගේ YouTube account එක. දැන් මම හදපු YouTube එකේ website කියන්නේ URL of site කියලා පෙන්නන්නේ මගේ දැන් හදපු YouTube account එකේ website එක. මෙතන මට ඕනනම් yes demo select your country for your territory. දැන් මෙතන මට දා ගන්න ඕන. දැන් මෙතන අපි රට දෙන්නේ මොකක්ද? වැදගත්ද? දැන් මෙතන අපිට රට දෙන්න බෑ. වෙන රටක්. එහෙම නැත්නම් අපි ඔක්කොම ටික අපේ ආදායම් මාර්ගය ඔක්කොම ටික හොමුත් නැති කරන් තමයි යන්නේ මේ. ඒ නිසා මෙතන අපිට දෙන්න මොකද්ද? ශ්‍රී ලංකාව. දැන් මෙතන වට please review and accept our terms and condition කියලා වට condition form එකක් ඒවි. condition form එක ආවට පස්සේ ආඩ තියෙන්නේ create කරන්න තමයි. දැන් මෙතන වැදගත්ම දේ තමයි ඔයා දැනගන්න ඕන ඔයාගේ රටගෙන දේ කියන්නේ ඔයාගේ ලංකාව ගැන details දෙන්න ඕන කොතනද නැත්නම් ලංකාව ගැන details දෙන්න ඕන නැත්නම් කොතනද කියන එක හොඳ idea එකක් ඔයාට තියෙන්න ඕන. එහෙම නැත්නම් මේ වැඩේ කරන් යන්න අමාරුයි. එතන create account දෙන්න. දැන් create account දුන්නට පස්සේ ආව redirect කරනවා කෙනින්ම Google form එකකට. ඒ කියන්නේ Google form එකනේ Google එකේ ආ දැන් details එක දුන්නා. ආ අලුතෙන් AdSense account එකක් හදන්න ඕනේ form details එකට ආ redirect කරනවා. දැන් මෙතන මත තියාගන්න. ඔයා කොයිම වෙලාවකවත් දැන් හාවා. දැන් ඔයා redirect කරලා තියෙනවා Google account එකට. දැන් Google account එකට දැන් ඔයා log කරලා තින්නේ. දැන් මේ account එකෙන් දැන් මෙතනදී ඔයාලට කරන්න තියෙන්නේ මොකද්ද? ඔයාගේ හරි details, නිවැරදි details ටික දෙන්න ඔක්කොම. ඒ කියන්නේ සම්පූර්ණ නිවැරදි details ටික දෙන්න, ඔයාගේ account type එක දෙන්න, individual නම් individual, name එක දෙන්න, address line එක දෙන්න, town එක දෙන්න, postcode එක දෙන්න. ඔයාට postcode එක අමතක නම්, ඔයාගේ town එක ගහලා postcode එක Google search කරලා හොයාගන්න පුළුවන්. phone number එක දෙන්න. මේ ඔක්කොම ටික දීලා ඔයාලට කරන්න තියෙන්නේ කිසි ප්‍රශ්නයක් නැහැ. මේ ඔක්කොම ටික දීලා submit කරන්න ඔයාට payment address එක verify වුණාට පස්සේ ඔයාගේ Google account එකට ඔයාට connect වෙලා මේ වැඩ දික් කරන් යන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. දැන් මේ ටික මෙහෙම කරාට පස්සේ දැන් අපි බලමු අපේ YouTube account එකට මොකද්ද වුනේ කියලා. ඒක අපි ලේසියෙන්ම යන්න පුළුවන් විදිහට මෙතෙන් යමුකෝ. කියමු. මෙහෙම දැන් බලමු YouTube account එකේ මොකද්දද තියෙන්නේ කියලා. දැන් අපි කලින් කරගෙන ආව වැඩ ටිකත් එක්ක ඔයාලට මතක ඇති අපි account එක හදාගත්තා. account එකෙන් අර normal විදිහට monetization කරන option එක enable කරගෙන දැන් අපි දැන් මෙතන account එක හදන්න option එකට තමයි ගියේ. දැන් අනේ දැන් මම යනවා ඇතරක් කියන්නේ හියු මේ කෙලිම ඩිෆෝල්ට් එකට ඔයාව කෙලිම ඩිෆෝල්ට් කරන්නේ
YouTube එකේ අලුත් ඩෑෂ්බෝඩ් එකට කියන්නේ අලුත් channel ඩෑෂ්බෝඩ් එකට කලින් විදිහට මම මෙතන create classic ගිහිල්ලා යනවා channel channel ගිහිල්ලා දැන් බලන්න ඔයාගේ අපි අර කතා කරේදී step එක ඔක්කොම complete කරා නම් ඔයාගේ දැන් මෙතන add වෙලා ඇති මෙන්න මේ විදිහට බලන්න කලින් මෙතන ඔයාලා මතකදී monetization tab එක කියලා තිබුණේවත්ම නැහැ හැබැයි දැන් මෙතන දැන් එතන මොකද්ද monetization කියලා tab එක ඒක click කරන්න දැන් ඔයාට monetization tab එකට යන්න පුළුවන් දැන් ඔයාලට මෙතන start කියන එක දැන් මගේ මම මොකද කරන්නේ මගේ account එක හැදුවට මම account එකේ details දෙන්නේ කියන්නේ නැහැ මොකද මට Google AdSense account එකක් තියෙනවා ඒ account එකක් තියෙන සමග මෙතන details දෙන්නේ කියන්නේ නැහැ මෙතන start ගිහිල්ලා අපි මෙතන කතා මෙතන අර තිබුණු form එක මේ form එක පුරවුවට පස්සේ ඔයා කෙලිම redirect කරනවා මෙතන ඒ කියන්නේ මේ මෙතන මේ page එක redirect කරනවා එතකොට ඔයාලට මෙතන start කියන option එක නෙමෙයි තියෙන්නේ එතකොට මේක ගිහින් edit කරන් යනවා එතන set preference වලට और इन एड्स टाइप हाथ रख समय अभी जानने यूट्यूब के बाद करें एड्स टाइप बनो दिखे इन स्कि एड्सिकट एड्स के आवाज पास इतने एड्स हाथ कंफर्म करें इट पास गेट आफ्टर वोटिंग मेदे वाले कंप्लीट आवाज पास सब्सक्राइबर्स दाहक दागनका चैनल के वार दाहक मेतन पल मैं स्क्रीन शॉटे मैंने ඔයාට වචින් නවස්තික මේ පැත්තෙන් පෙන්වනවා කියන්නේ වචින් නවස්තික වාගේ වම් පැත්තේ පැත්තෙන් පෙන්වනවා දකුණු පැත්තෙන් වාගේ මේ විදිහට වාගේ subscribers ලෙක පෙන්වනවා ඔන්න ඔය කියන amount දෙකම මේකේ limit එක පෙන්වන්නට පස්සේ ඒ දෙපැත්තෙන්ම මෙන්න මේ වාගේ කොළපාට tick දෙකක් වැටෙනවා අන්න එතකොට තමයි ඔයාගේ YouTube channel එකට වාට monetization enable කරගන්න පුළුවන් දැනට අවශ්‍ය කරන දේවල් සම්පූර්ණ වෙන්නේ අන්න ඊට පස්සේ තමයි වාට monetization enable කරගන්න පුළුවන් කියලා YouTube එකෙන් මේ කතා කරන විදිහට YouTube එකේ මෙන්න මේ විදිහේ letter එකක් නැත්නම් මෙන්න මේ විදිහේ mail එකක් කියලා කියනවාට ඔයාගේ channel එක monetization enable කරගන්න පුළුවන් කියලා ඊට පස්සේ දැන් ඔයාට YouTube එකේ ads දාලා නැත්නම් YouTube එකේ play වෙන ads වලින් ඔයාට මුදලක් හොයාගන්න පුළුවන් සරලම කිව්වොත් එම මෙන්න මේ දේවල් ටික තමයි කරන්න තියෙන්නේ ඔයාට YouTube එකේ ads දාන්න මේක කරන්න ඔයා වෙන කාගේවත් ගහකට යන්න අවශ්‍ය වෙන්නේ නැහැ වෙන කාගේවත් ලකන ලොකු උදව්වක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ ඔයාට මේ දේවල් ටික සාමාන්‍ය කිසි ප්‍රශ්නයක් නැතුව තනියම කරගන්න පුළුවන් ඔයා වැදගත් දේ මහන්සි වෙන්න ඕන channel එකක් හදන එක නෙවෙයි channel එකට හොඳ content එකක් දාලා හොඳ videos ටිකක් දාලා channel එක හොඳව පවත්වාගෙන යන එකයි සාමාන්‍යයෙන් ගොඩක් අමාරුවෙන් කරගන්න අමාරු දේ තමයි channel එකක් හදනවා කියන එකේ channel එකක් හදුවට පස්සේ ඒ channel එක පවත්වාගෙන හොඳවාගෙන යන එක තමයි ගොඩක් දෙනෙක් කරන්න අමාරු දේ ඒක අමාරුවෙන් හරි කරන්න පුළුවන් වුණත් එහෙම කිසි ප්‍රශ්නයක් නැතුව මේ කරන මේ දල්වන ඔබ මහන්සි වෙන ප්‍රමාණය අනාගතයේදී ඔයාට ලොකු ආයෝජනයක් වෙනවා කියලා කියනවා එහෙම කියන්නේ දැන් මේ වගේ YouTube channel හදාගෙන ඉන්න කට්ටියට ගොඩක් ලොකු අවස්ථා සාමාන්‍ය කට හැමදේම ලොකු අවස්ථා ගොඩක් හම්බ වෙනවා ඒ කියන්නේ මේ අවස්ථා හැමදේම හැදුනේ මෙන්න මේ විදිහේ ඔප්ෂන් එකක් හැර වෙනත් විකල්පකින් කළා නෙවෙයි ඒ කියන්නේ ලංකාවේ අපිට මේ විදිහේ channel එකක් හදනවා හැර වෙන ඔප්ෂන් එකක් නැත්තේ නැහැ වෙන ඔප්ෂන් එකක් තාම ලැබිලා නැහැ ඒ නිසා ඒ දිනු වෙච්ච හැමෝම කරේ මෙන්න මේ කියන ඔප්ෂන් එක ඉතින් 2019 අවුරුද්දට අලුතෙන් YouTube channel එකක් හදාගන්න හිතන ඔයාට ගොඩක් වැදගත් දෙයක් කියලා දෙනවා මේ කරන් ආපු ටියුටෝරියල් එකේ අපි පළවෙනිදන් අපි 2017 කර YouTube channel එකක් හදන්න කොහොමද කියලා ඇඩ්සන්ස් කරන්න කොහොමද කියලා සම්පූර්ණ ටියුටෝරියල් එකක් කරා ඉතින් මම හිතනවා අද මේ channel එකේ තවර සම්පූර්ණ ටියුටෝරියල් එකෙන් හොඳ අයිඩියාක් එන්නදී කොහොමද ඔයාට තනියම YouTube account එකක් හදාගෙන ඒකට Google AdSense attach කරගෙන මේ වැඩේ තනියම කරන්න කියලා එහෙනම් අපි ඉස්සරහ වීඩියෝ වලින් කතා කරමු කොහොමද හොඳ කන්ටෙන්ට් එකක් තෝරගන්නේ මොනවද මම YouTube එකට දාන්න ඕන කියලා කන්ටෙන්ට් එක තෝරගන්නේ කොහොමද කියන එක ගැන අපි ඉස්සරහ වීඩියෝ එකේදී කතා කරමු ඒ වගේමයි අපිත් එක්ක ඉඳියත් ඔයාලට පුළුවන් මගේ channel එකට ගිහින් බලන්න channel එකේ ඔයාලට පැහැදිලිවම හැමදේම දැනගන්න පුළුවන් YouTube channel එකක් හදුව තැන ඉඳලා YouTube channel එක monetization කරගන්න තැන දැන් අපි කතා කරා එතනින් එහාට ගිහිල්ලා YouTube channel එකේ තියෙන හැමදේම channel art එක YouTube channel එක layout එක හදන විදිය මේ හැමදේම කරගෙන කරගෙන යන විදිය ඔයාලට පැහැදිලිව නිරවුල්ව බලාගන්න පුළුවන් channel එක තමයි
ඔන්ලයින් හෙල්ප් ස්ටඩිය කළ කියන්නේ. ඒ විතරකුත් නෙවෙයි ඔයාට YouTube එකෙන් එන ඇඩ්සෙන්ස් ලීම ගෙන්න ගන්න කොහොමද ඒ ඇඩ්සෙන්ස් ලීම බෑංක එකට ආවට පස් එක ඇඩ්සෙන්ස් ලීම ආවට පස් වගේ ඩීටේල්ස් දෙන්න කොහොමද අන්තිමට වාගේ ඇඩ්සෙන්ස් සල්ලි බෑංක එකට වාගේ ඇඩ්සෙන්ස් සල්ලි වාගේ බෑංක account දිලා ඒ account එකට දෙන විදිය දක්වාම සම්පූර්ණ වීඩියෝස් බලා ගන්න පුළුවන් ලංකාවේ එකම channel එක තමයි online help studio කියලා කියන්නේ. මම හිතන්නේ ඔයාලට පැහැදිලි තේරුම් කතා කර දෙනොත් එක්කම වැටි කරන්න කියලා. ඉතින් මේ වීඩියෝ එක බලලා වට මාකට ප්‍රශ්නයක් හවත් පල්ලෙහා කමෙන්ට් එකක් දාන්න මම අනිවාර්යෙන් ඔයාලට reply එකක් දාන්නම්. මේ වීඩියෝ එක මතකිත වගේ අලුවට share කරන්න. මොකද අපි හැමෝටම උදව් කරගත්තොත් තමයි මේ දේවල් ටික මම ඔයාලට කියා දෙන්න උදව්වක් වශයෙන්. ඉතින් මේ දේවල් ටික මම උදව් වශයෙන් ඔයාලට කියා දුන්නේ නැත්නම් වර්ධන ගන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් අපි හැමෝම අපි කෙනාට උදව් කරගත්තොත් එහෙම අපිට පුළුවන් කිසි බයක් නැතුව තමන්ට ආවෙනක විදිය තමන්ට අමතර ආදායමක් ලැබෙන පුළුවන් ඔප්ෂන් එකක් තමන්ට අමතර ආදායමක් ලැබෙන පුළුවන් විදියක් ලේසියෙන් පහසුවෙන් හදාගන්න. ඉතින් ඔයාලට ආරාධනා කරනවා මතකද ඔය වීඩියෝ එක ෂෙයා කරනවා වගේ යාළුවන්ට බලන්න අපි හැමෝන්ටම පුළුවන් එකට කිසි බයක් නැතුව මේක වැඩේ කරගෙන යන්න. අනිත් වැදගත්ම තමයි YouTube එකට කන්ටෙන්ට් එකක් දාද්දී කොයිම වෙලාවකවත් කිසිම වෙලාවක වෙන කෙනෙක්ගේ වීඩියෝ දාන්න යන්න එපා. ඒ දානවා කියන තැන ඉඳන් ඔයා වැඩේ පටන් ගන්නවා නම් ඊට වැඩිය හොඳයි මේක නොකර ඉන්න. හේතුව එහෙම කරන්න ගියොත් වෙන්නේ ඔයාගේ වීදන් වල ඩේටා ප්‍රමාණයවත් ඔයාට අනිත් පැත්තට අම්බු වෙන්නේ නැහැ. එහෙම කරන් ගිහිල්ලා ඇක්සස් ගත්තා කියමුකෝ. එහෙම නොත් එහෙම අනිත් පැත්තට වෙන්නේ වාට දැන් ඇක්සස් කරනවා නම් ලේසි රන් අම්බු වෙන්නේ නැහැ. මොකද අර කොචින්නවත් එක කම්ප්ලීට් කරන්න ඕන. අපි හිත මේවා කම්ප්ලීට් කළත් ගත්තේ කියලා. හැබැයි channel එකට පෑද්දමක් වට අද පෑද්දමක් තියා ගන්න හම්බු වෙන්නේ නැහැ. නිකම්ම channel එක වල disable වෙලා ආවේ. ඉතින් වැදගත්ම දේ මතක තියාගන්න දෙයක් කරනවා නම් ඒක හරියට පිළිවෙලට නිවැරදිව කරන් යන්න. එහෙම නැත්නම් වැඩි අතාරින්න ඕනම වෙදී පිළිවෙලට පටන් ගෙන බින්දු දැන් කරන් යන්න. දැන් මම මගේ channel එක කරගෙන යන්නේ subscribers ලා බින්දු ඉඳලා. හැබැයි තාමත් කරගෙන යනවා. ඉතින් වඩා බින්දෙන් පටන් ගන්න පුළුවන් බින්දෙන් පටන් ගන්න වැඩේ කරන් යමු. ඉන්නවා මමත් ඉන්න ඕනලා කොට. ඒ නිසා හැමදේම දැනගන්න අනිවාර්යයෙන්ම හරි නිවැරදි දේ විතරක්ම කරන්න. එහෙම නැත්නම් ඔයාට වැඩේ කර දාගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැතුව. ඉතින් අද වීඩියෝ එකෙන් ඉතින් අවසන් කරනවා. තාම අක්‍ර ප්‍රශ්නක් තියෙනම් බලන්න කමෙන්ට් එකක් දාන්න කියලා අද මතක් කරන්න ගමන්. අදට ඔයගෙන් සමු ගන්නම්. එහෙනම් ඔබට සුබ දවසක්.